සුනකයන්ට ආදරය කරන සුනක හොඳින් රැක බලාගන්න සියලුම යාළුවෝ සාදරයෙන් පිළිගන්න ඔයාලුවනේ අපේ YouTube channel එකට. ඉතින් යාළුවනේ ඔයාලා සුනකෙක් හදනවා නම් අසල්වාසීන්ට කරදරයක් නොවන විදිහට තමයි යාළුවනේ හදන්න ඕන. ඉතින් යාළුවනේ ඔයාලගේ ගෙදරටත් කරදරයක් නොවන විදිහට තමයි යාළුවනේ සුනකෙක් හදන්න ඕන. ඒ වගේම ඔයාලගේ ගෙවල් තියෙන යාළුවනේ ටවුන් එකේ නම් අනිවාර්යෙන්ම අසල්වාසීන්ට කරදර නොවන විදිහේ සුනකෙක් හදාගන්න ඕන. ඒ වගේම යාළුවනේ ඔයාලගේ ගෙවල් ලවට තව ගෙවල් වැඩියෙන් තියෙනවා නම් යාළුවනේ අනිවාර්යෙන්ම අසල්වාසීන්ගේ මිත්‍රත්වයක් තියාගන්න ඕනේ. ඒ අයටත් කරදරයක් නොවන විදිහට සුනකෙක් හදන්න ඕනේ. මේ සුනකෙව හදනකොට යාළුවනේ බුරණ සුනකෙක් වැඩිපුර බුරණ සුනකෙක් හැදුවොතින් අනිවාර්යෙන්ම අසල්වාසීන්ටත් කරදරයි. ඕනෝට වැඩිය බුරන්න ගත්තම ඔයාලටත් කරදරයි. ඒ වගේම යාළුවනේ කිට්ටු පාත ළමයි ඉන්නවනම් ළමයින්ට පාසල් වැඩ කටයුතු කරන්නත් අපහසු වෙනවා සුනකෙක් ඕනෝට වැඩිය බුරන්න ගත්තම. ඉතින් යාළුවනේ ඔයාලට අද වීඩියෝ එකෙන් බලා ගන්න පුළුවන් ලෝකයේ අඩුවෙන්ම බුරණ සුනක වර්ග 10 ගැන. වීඩියෝ එක අවසන් වෙනකන් රැඳිලා හිටියම යාළුවනේ ඔයාලට සුනකෙක් ලේසියෙන්ම හදා ගන්න පුළුවන් අඩුවෙන්ම පුරණ සුනකෙක් තෝරගෙන ඔයාලට හදා ගන්න පුළුවන්. එතනදී කාටවත් කරදරයක් නොවන විදිහට සුනකෙක් හදා ගන්න පුළුවන් යාළුවනේ. ඒකෙහිඳ යාළුවනේ වීඩියෝ එක අවසන් වෙනකන් රැඳිලා ඉන්න ඔයාලා. ඒ වගේම යාළුවනේ ඔයාලා තවමත් අපේ channel එක subscribe කරේ නැත්නම් channel එක subscribe කරලා ඔහොමම bell icon එකත් ඔහොල් දා ගන්න යාළුවනේ. ඔයාලගේ යාළුවෝ එහෙම ඉන්නවනම් යාළුවන්ටත් බලන්න වීඩියෝ එක share කරන්න. වීඩියෝ එක හොඳයි නම් යාළුවනේ like කරන්න. ඒ වගේම යාළුවනේ ඔයාලගේ අදහස් පහලින් comment කරන්න. ඔයාලා කැමති වැඩියෙන් බුරණ සුනකේකටද අඩුවෙන් බුරණ සුනකේකටද කියලා අනිවාර්යෙන්ම පහලින් කමෙන්ට් කරන්න. යාළුවනේ එහෙනම් අපි වීඩියෝ එකට ගිහෙල්ලාම බලමු. ඒ අඩුවෙන්ම බුරණ සුනක වර්ග 10 මොන සුනකෙින්ද කියලා බලමු යාළුවනේ. ඔයාලත් අඳුරන සුනකයෝ මේ සුනක වර්ග 10ට ඇතුළත් වෙනවද කියලා යාළුවනේ බලා ගන්න පුළුවන් වීඩියෝ එකට ගියයින් පස්සේ. එහෙමනම් යාළුවනේ අපි වීඩියෝ එකට ගිහෙල්ලාම බලමු. පළවෙනි සුනක වර්ගය ඩල්මේෂන්. ඩල්මේෂන් සුනකෙින් යාළුවනේ ශ්‍රී ලංකාවේ කොයි කවුරුත් හදන සුනක වර්ගයක් තමයි ඩල්මේෂන්. ඉතින් මේ සුනක වර්ගයේ යාළුවනේ බිරීම අතින් ගත්තම ඉතාමත් අඩුවෙන් තමයි බුරන්නේ. ඉතින් ඔයාලට ප්‍රශ්නයක් නැතුව ලේසියෙන්ම හදන්න පුළුවන් සුනක වර්ගයක් තමයි ඩල්මේෂන් කියන්නේ. දෙවෙනි සුනක වර්ගයේ යාළුවනේ රොඩේසියන් ට්‍රිට් බෑක්. මේ සුනක වර්ගයත් ශ්‍රී ලංකාවේ බොහෝ දෙනෙක් හදනවා. මේ සුනක වර්ගයත් යාළුවනේ බිරීම අතින් ගත්තම අඩුවෙන්ම තමයි බුරන්නේ. තුන්වෙනි සුනක වර්ගයේ යාළුවනේ පග්ලා. මේ සුනක වර්ගයත් යාළුවනේ බිරීම අතින් ගත්තම ගොඩක්ම අඩුයි බුරනවා. හතරවෙනි සුනක වර්ගය බුල්ඩෝග්. මේ සුනක වර්ගයත් යාළුවනේ බිරීම අතින් ගත්තම අඩුවෙන්ම තමයි බුරන්නේ. මේ සුනක වර්ගයත් ඔයාලට කරදරයක් නැතුව හදන්න පුළුවන් සුනක වර්ගයක් තමයි. පස්වෙනි සුනක වර්ගය තමයි යාළුවනේ ග්‍රේ හවුට්. මේ සුනක වර්ගයත් යාළුවනේ බිරීම අතින් ගත්තම ඉතාමත්ම අඩුවෙන්ම තමයි පුරන්නේ. හයවෙනි සුනක වර්ගයේ යාළුවනේ අකීටා. මේ සුනක වර්ගයත් බිරීම අතින් යාළුවනේ ගොඩක්ම අඩුවෙන්ම තමයි බුරන්නේ. ඉතින් ඔයාලට මේ සුනක වර්ගයත් යාළුවනේ මනුස්සයන්ට කරදරයක් නොවන විදිහට හදන්න පුළුවන් සුනක වර්ගයක් තමයි යාළුවනේ. හත්වෙනි සුනක වර්ගය තමයි යාළුවනේ ජපන් චීන් කියන සුනක වර්ගය. මේ සුනක වර්ගයත් යාළුවනේ බිරීම අතින් ගොඩක්ම අඩුයි. අටවෙනි සුනක වර්ගය යාළුවනේ බාසීන්ජි. මේ සුනක වර්ගයත් යාළුවනේ අඩුවෙන්ම තමයි බුරන්නේ. නමවෙනි සුනක වර්ගයේ යාළුවනේ සිබායිනු. මේ සුනක වර්ගයක් යාළුවනේ අර විදියම තමයි අඩුවෙන්ම තමයි බිරීම තියෙන්නේ. අඩුවෙන්ම බුරණ අවසාන සුනක වර්ගය නිව් පවුන්ඩ් ලන්ඩ්.